අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොලු සියලුම දෙනාව අපේ අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන ඉතාමත් වැදගත් පාඩමක් සාකච්ඡා කරන්න. මට මගේ වීඩියෝස් යටින් කමෙන්ට් කරලා තිබ්බා. ඒ වගේම මට මැසේජ් දාලා ඉල්ලලා තිබ්බ පාඩමක් තමයි ගොඩක් අය සමාගම් පාඩම කරලා දෙන්න කියලා. ඉතින් මේ අද බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන් සමාගම් ආශ්‍රිත ගණනය කිරීමක් සාකච්ඡා කරන්න. ඉතින් ඒ ඇත්තටම බොහෝ දෙනෙක් ඉල්ලලා තිබ්බ මේ පාඩමට ඒක හේතුවක් තමයි ඒගොල්ලෝ මේ සමාගම් ගණනය කිරීම කිව්වහම බොරු බයක් තියාගෙන ඉන්නවා සමාගම් ගණන ගැන. ඉතින් මේ එහෙම බයක් ඇති කරගන්න ඕනේ නැහැ. සමාගම් ගණන කියන්නේ ඉතාමත් ලේසි පාඩමක්. ඕගොල්ලෝ මත මේ ඇති කරපු බයක් තමයි තියෙන්නේ. කවුරු හරි කියලා දිනවා ඕගොල්ලන්ට මේ සමාගම් ගණන අමාරුයි කියලා. ඉතින් ඒක නිසා තමයි ඕගොල්ලෝ බය වෙලා ඉන්නේ. හැබැයි ඒ බය කියන රාමුවත් එක්ක ගිහිල්ලා තමයි ඕගොල්ලෝ මේ ගාන හදන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒ ගාන ඇත්තටම ඕගොල්ලන්ගේ උපරිමයෙන් කරන්න බෑ. එතකොට ගාන බැලන්ස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඕගොල්ලෝ හිතනවා මේ පාඩමෙන් තව තව අපි ගණන් හදන්න ඕනි කියලා. ආන් ඒ හේතුව නිසා තමයි ගොඩක් අය මේ සමාගම් පාඩම ඉල්ලන්නේ නැත්තේ. ඉතින් මම මේ සමාගම් පාඩමට ගණනය කිරීම කරන්න කලින්ම ඕගොල්ලන්ට කියන්නේ සමාගම් ගැන බොරු බයක් ඇති කරගන්න එපා. ඒ කවුරු හරි ඕගොල්ලෝ මත බයක් ඇති කරා නම් ඒ බය දැන් නැති කරගන්න. ඔගොල්ලෝ ඒ බය කියන රාමුවේ හිටියොත් තමයි මේ සමාගම් ගාන ඇත්තටම අමාරු වෙන්නේ. දැන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක උසස් පෙළ දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ගාන. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ගාන. ලකුණු දෙනවා අනිත් ඒවාට වඩා වැඩි ගාන. ලකුණු 40ක්. ඒ කියන්නේ 400 පේපරෙන් ගත්තොත් ලකුණු 40ක් දෙනවා. ඉතින් එතකොට මේක වැඩි බර තැබීමක් ඇති කියලා. ඇයි මේක අනිවාර්ය ප්‍රශ්නයක් විදියට කරලා තියෙන්නේ? ඒ අමාරු නිසා. එහෙම එක එක මතවාද ඇති කට්ටිය අතර. ඉතින් ඇත්තරම මේ සමාගම් ගාන අනිවාර්ය ගානක් විදිහට කරලා තියෙන එක හේතුවක් තමයි ඕගොල්ලෝ මේ උසස් පෙළින් පස්සේ කවදාරි රැකියාවකට ගිහිල්ලා ඝනකාදීකරණ ආශ්‍රිත රැකියාවකට ගියොත් එහෙම ඕගලන්ට රැකියාව කරන්න වෙන්නේ මොකක් හරි සමාගමක. ඉතින් එහෙනම් අපි සමාගම ගැන දේවල් දැනගෙන ඉන්න එක තමයි අනිවාර්ය වෙන්නේ. ඒක නිසා තමයි මේ සමාගම් ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් විදියට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පරීක්ෂා කරලා බලන්නේ. එහෙම නැතුව මේක අමාරුම පාඩම ඒක නිසා පළවෙනි ප්‍රශ්නෙට දාලා අනිවාර්ය ප්‍රශ්නයක් කරනවා කියන එක නෙමෙයි ඒකෙන් මේ අදහස් කරන්නේ. ඉතින් ආයි කියන්නම් බොරු බයක් තියාගන්න එපා. මේක තමයි ලේසිම පාඩම. ඒ මෙව්වකින් යන් ඒ අදහසින් යන් ඒ ආකල්පයෙන් යන් එතකොට ඕගලන්ට පුළුවන් මේ සමාගම් ගාන ඉතාමත් ලේසියෙන් හදන්න. හැබැයි අර ආකෘතිය ඇතුලේ හිටියොත් අර රාමුව ඇතුලේ හිටියොත් මේක බයයි. මේක හදන්න බෑ. මේක බැලන්ස් වෙන එකක් නෑ. එහෙම හිටියොත් එහෙම කවදාවත් මේක හදන්න බෑ. ඉතින් එහෙනම් අද අපි කතා කරන්න යන්නේ 2016 ප්‍රශ්න පත්‍රයේ තිබ්බ සමාගම් ගණනය කිරීම. අපි ඊළඟ වීඩියෝ එකෙන් 2017 18 ওই විදියට ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝලඟම ඇති 2016 ප්‍රශ්න පත්‍රයේ තියෙන සමාගම් මේ ප්‍රශ්නය. ඉතින් ඒක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට දැන් අපි ප්‍රශ්නේ දිහා බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මේක ඇවිල්ලා ලිපි ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු සුමේද සමාගමට අදාළ ගණනය කිරීමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ වැදගත් දෙයක් කියනවා මේ සමාගම වැට් ලියාපදිංච සමාගමක් කියලා. එහෙනම් දැන් ඔන්න ඔය වගේ තියෙන දේවල් දෙති තමයි ඔයගලන්ගේ අර මේ බය කියන දේ වැඩි වෙන්නේ. මේක වැට් ලියාපදිංච සමාගමක් කියලා පළවෙනි පේපරේ පටන් ගත්ත ගමන්ම දීලා තියෙනවා. ඉතින් එතකොටම අර ඔයගලන්ගේ මනස ඒකට හැඩගැහෙනවා. මේක බය අමාරුයි කියලා. ඉතින් එතකොට බයක් ඇති වෙනවා. ඒ ඔස්සේ ඔයගලන්ගේ අර උපරිම ටැලන්ට් එක දෙන්න බැරි වෙනවා. ඉතින් එතකොට තමයි ගාන බැලන්ස් වෙන්නේ නැත්තේ. දැන් මේ වැට් ලියාපදිංචි සමාගමක් කිව්වට කිසිම බය වෙන්න එපා. ඒක ඔහොමම තියලා පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු කිහිපයක් දීලා අපෙන් ඉල්ලනවා ඒ සුමේද සමාගමේ 2016 3/31 ගෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ කට්ටලේ හදන්න කියලා. ඉතින් ඇත්තටම තව දෙයක් කියන්න මතුණා. මේ සමාගම් ගානට ටිකක් මේ වෙලා යනවා හදන්න. ලොකු ගණනය කිරීමක්. ඒක නිසා මේකට වෙලා යනවා. ඒක නිසා කොච්චර හොඳට ගණන් හදන්න පුළුවන් කෙනෙක් වුණත් එයාට කාලය කළමනාකරණය කරගන්න බැරි නම් එයාට බැරි වෙනවා එයාගේ උපරිමය පේපරයට දෙන්න. ඒ කියන්නේ එහෙයකට යන්න අමාරු වෙනවා. හැබැයි එයාට හරියට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් වෙනවා උපරිම ප්‍රතිඵලය ලබා ගන්න. ඉතින් ඒක නිසා වැදගත්ම දෙයක් තමයි දැන් ඕගොල්ලෝ මේ 2020 21 කොහොම ඉස්සරහට එල්වල් කරන්න යන අය තමයි ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට අමතර කියවීමේ කාලය කියලා විනාඩි 10ක් දෙනවා පේපරේ. ඉතින් එන්නේ කාලයේදී මෙන්න මේ විදිහට ටක් ගාලා සමාගම් ගාන අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න එපයි. ඒක නිසා ඒ අමතර කියවීම් කාලය තුළ
මේ සමාගම් ගානට දාලා රූල් කිරීම ටික කරගන්න. නැතුව ඒ විනාඩි 10 කියෝ කියෝ ඉඳලා පේපරේ ලියන්න දුන්නාට පස්සේ මේක ගහගන්න ගියොත් එහෙම ඔයගලන්ට වෙලාම දිනනවා. ඒක නිසා මුලින්ම කියන්නේ ඒ කියවීම් කාලය තුල මේක ගහගන්නව නම් ඒක හොඳයි. ඉතින් එහෙනම් අපි යමු මේ ගණනය කිරීමට කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. රයිට්. අපි බැලුවොත් එහෙම මේකේ අතිරේක තොරතුරු වලින් තමයි අපි පටන් ගන්න ඕනේ ගණන් දෙනු. නෙමේ ගාන පටන් ගන්න ඕනේ. ඉතින් එතකොට බැලුවොත් එහෙම කියනවා 2016 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට පෙර පහත සඳහන් දැක් සඳහා ගැළපීම් කළ යුතුය වේ. එහෙනම් අපි බලමු පළවෙනි එකේ ඒගොල්ලෝ කියනවා වෙළඳ නියෝජිතයින්ට විපුණුම් මත ගෙවු 2% ක කොමිස් වැටුප් තුල ඇතුළත් කර ඇතලු. එහෙනම් විකුණුම් කොමිස් ගෙවුවාම ඒක වැටුප් ඇතුලේ තියෙන්න බෑ. ඒක ගෙවු කොමිස් කියන වියදම ඇතුලේ තමයි පෙන්වන්න ඕනේ. එහෙනම් දැන් අපි බලුවොත් එහෙම විකුණුම් මත 2% ක කොමිස් තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක විකුණුම් කීයක් තියෙනවද කියලා. අපිට බලුවහම පේනවා විකුණුම් 12000ක් තියෙනවා විකුණුම්. විකුණුම් 12000ක් තියෙනවා. එතකොට මේ 12000ෙන් තමයි 2% කොමිස් දෙන්නේ. එතකොට අපි බලුවොත් එහෙම කොමිස් එක රුපියල් 240යි. මේක තමයි කොමිස් ගාණ. මේක තියෙන්නේ කොමිස් ගිණුම ඇතුලේ නෙමෙයිලු. මේක වැටුප් ගිණුම ඇතුලේ තියෙන්නේ. එහෙනම් අපි බලමු වැටුප් කීයක් තියෙනවද කියලා මේකේ. ඔයගලන්ට පේනවා ශේෂ බිරික්ස් මේ උඩම වැටුප් කියලා 1000ක් තියෙනවා. එහෙනම් ඒ 1000 තියෙන්නේ මෙන්න මේ කොමිස් 240ත් එක්ක. එහෙනම් මේ කොමිස් 240ත් එක්ක වැටුප් ටික තියෙන්න බෑ. ඒක නිසා වැටුප් වලින් මේ කොමිස් ටික අයින් කරලා කොමිස් වලට දාන්න ඕනේ. එහෙනම් අපි එක් කරනවා දැන්. මුලින්ම අපි වැටුප් 1000ක් තිබ්බා. වැටුප් වලින් 240ක් අයින් කරලා ඒක කොමිස් වලට දානවා. එහෙනම් ඔයගලගේ වියදම් ලේඛනයේ කොමිස් කියලා බෙදා හැරින් වියදම් වල දාන්න ඕනේ 240ක්. කොමිස් කියලා. ඒත් එක්කම වැටුප් එකත් අපිට සටහන් කරන්න පුළුවන්. වැටුප් තිබ්බා 1000ක්. ඒකෙන් 240ක් වැරදීමකින් සටහන් කරපු කොමිස් තිබ්බේ. එහෙනම් ඒ කොමිස් ටික අයින් කරලා දාන්න. එතකොට 1000ෙන් ඒ 240 අයින් කරාම ඇත්තටම වැටුප් පිළියෙඩ අපේ වියදම එන්නේ රුපියල් 760යි. එහෙනම් වැටුප් කියලා අපි ඒක දාලා පරිපාලන වියදම් වල 760යි කියලා ඒ ප්‍රමාණය දාන්න. ඉතින් මම මේ පොඩ කඩු වැඩ මේ එච්චර මේ පිළිවෙලකට මම කරන්නේ නැහැ. මොකද මේ බෝඩ් එකේ ඉඩකඩ සීමා සහිත නිසා. ඉතින් ඔයගොල්ලන්ට පේන වැඩි. කොමිස් කියලා 240ක් දැම්මා, වැටුප් කියලා 760ක් දැම්මා. එහෙනම් මේ පළවෙනි ගැළපෙන්නේ ඉවරයි. ඒක මුදලින් ගෙවලා ඒක නියමිත විදියට සටහන් කරලා තියෙනවා. එහෙනම් අපි යනවා දෙවෙනි ගැළපෙල්ලට. ඒකේ තියෙනවා 2016 මාර්තු මාසයේ සඳහා 15000ක විදුලි බිල මෙතෙක් ගෙවා නැහැ. ඒකෙන් කියන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසයේට 15000ක විදුලි වියදමක් තියෙනවලු. හැබැයි ඒක තාම ගෙවලා නැහැ. එහෙනම් අපි ඒක මෙතෙක් ගිණුම් ගත කරලා නැහැ. මේ ගෙවා නැහැ. එහෙනම් අපි ගෙවා නැත්තම් ඒක උපචිතයි. ඒක නිසා ඒක අපි සටහන් කරන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ මාර්තු මාසයේ වෙනකම් විදුලිය කීයක් තියෙනවද කියලා. මාර්තු මාසයේ වෙනකම් ශේෂ බිරික්ස් මේ විදුලිය තියෙනවා 120ක්. එහෙනම් අර උපචිත විදුලියත් එක්ක තව 15ක් එකතු වෙන්න ඕනේ. මාර්තු මාසයේ වියදමත් එකතු වෙන්න ඕනේ. ගෙව්වේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එකතු වෙන්න ඕනේ වියදමට. එහෙනම් 120ට ඒ 15 එකතු කරාම විදුලිය එනවා පරිපාලන වියදම් වල 135ක්. හැබැයි ඕකෙන් 15ක් ගෙවලා නැහැ. ඒක යනවා උපචිත වියදම් වලට ජංගම් වක්කීම් වල. උපචිත වියදම් වල මේක අපි ණය හිමියන්ට ඉඩ දීලා තමයි අපි උපචිත වියදම් දාන්නේ. උපචිත විදුලිය කියලා රුපියල් 15000ක් දාන්න. එහෙනම් ඒක තමයි ඒ දෙවෙනි ගැළපෙල්ල දාන විදිය. පැහැදිලියද? ඊට පස්සේ අපිට පේනවා තුන්වෙනි එකේ කියනවා 2016 මාර්තු මාසයේ සඳහා රුපියල් 18000ක දුරකථන ගාස්තු කලින් ගෙවා ඇත. කෙසේ වුවද මාර්තු මාසයේ සඳහා බිල 8000ක් විය. එහෙම කියනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කලින් මාසයකදී මාර්තු මාසයේ විදුලි බිල රුපියල් 18000ක් වෙයි. 18000ක් උනා නෙමෙයි වෙයි ඈ. 18000ක් වෙයි කියලා හිතලා ඒ ගාණ ගෙවනවා. එහෙනම් ගෙවලා දැන් ඒක දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ ඇත්තටම විදුලිය කියන sorry මේ දුරකථන කියන වියදම යටතේ තමයි දාලා තියෙන්නේ. ඒක ගෙවලා තියෙන නිසා. හැබැයි ඇත්තටම මාර්තු මාසයේ විදුලි වියදම උනේ ඒ 18000ක් ගෙවුවට ඒකෙන් 8000යිලු. එහෙනම් අර 75 කියලා තියෙනවා දුරකථන ගාස්තු ශේෂ බිලික්සුම ඇතුලේ. ඒ 75 ඇතුලේ මෙන්න මේ 18ම තියෙනවා. හැබැයි මේ 18ෙන් 8යි මාර්තු මාසයේ වියදම උනේ. එහෙනම් 10ක් අපි වැඩිපුර ගෙවලා තියෙන්නේ, ඉදිරියට ගෙවලා තියෙන්නේ. ඒ 10 වියදමක් නෙමෙයි අපි.
एक अपे वक्कम एना अपे अर वेटुप कियला दियन सॉरी दुरकथन कियला दियन 75 एक खालीन गेवीम 10 अडु करला दुरकथन अपे दानवा मेतन रुपियल 65 कियला रुपियल 65 कियला एतकोटे 10 अयिन करा අයින් කරන්න හේතුව තමයි ඒක කලින් කරපු ගෙවීමක්. එහෙනම් කලින් කරපු ගෙවීම කියන්නේ අපේ ව්‍යාපාරයේ ජංගම වත්කමක්. එහෙනම් ඒක අපි ජංගම වත්කම් වල අවසාන තොගය සහ ණයකේ තියන් ඩිඩ තියලා කලින් ගෙවීම කියලා දානවා. කලින් ගෙවීම කියලා රුපියල් 10000ක් දානවා. මේ වගේ අකුරු එච්චර සැලකිලිමත් මේ සැලකිලිමත් වෙන්න එපා. මොකද මේ මේ ඊටම අදී ලියන්න. ඒක නිසා. right ඊට පස්සේ අපි බලුවොත් එහෙම හතරවෙනි ගැළපිල්ල විදියට තියෙනවා තොග සම්බන්ධ ගැළපිල්ල. ඉතින් මගේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ මම කරේ මේ අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය කියන කොටස තමයි කරේ. ඒ විදිහට මේකෙන් ගැළපිල්ලක් ඇවිල්ලා දිනවා හතරවෙනි ගැළපිල්ල විදිහට. ඉතින් අපි බලමු. එකේ කියනවා අයිතම් ක්‍රමය මත සමාගම තොග අගය කරයි 16/3/31 දිනට පැවති ලිපි ද්‍රව්‍ය අයිතම කාණ්ඩ 3කින් සමන්විතය මෙදිනට ඒවායේ පිරිවැය සහ සුද්ධ උපලබ්ධියගේ පහත පරිදි වේ. එතකොට මම කිව්වා අයිතම් ක්‍රමය නම් අයිතම් ක්‍රමය නෙමෙයි මොන ක්‍රමය වුණත් මූල්‍ය ප්‍රකාශන වල තොගය ගලපද්දී තොගයේ පිරිවැය අපි අර විකුණුම් පිරිවැය වෙන තැනට දාන්න. ඒක වැඩි උනත් එකයි අඩු උනත් එකයි පිරිවැය දාන්නේ ආදායම් ප්‍රකාශයේ. හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමක් විදිහට අපි හඳුනගන්නේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගේ කියන දෙකෙන් අඩු වගේ. පැහැදිලි ඇති. ඒක මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට මේ තොග සම්බන්ධ රීතිය යටතේ කියා දුන්නා. ඉතින් එතකොට අපි බලද්දී අයිතම් ක්‍රමයේදී කරන්නේ මේ එක එක අයිටම් එකෙන් අයිටම් එකට ගිහිල්ලා වඩා අඩු වගේ හොයා ගන්නවා සුද්ධ උපලබ්ධිය අගේ විදියට නෙමෙයි සුද්ධ උපලබ්ධි අගේ විදියට. ඒතර අපි බැලුවොත් එහෙම ඒ කියන භාණ්ඩයේ පිරිවැය තියෙනවා 520ක් සුද්ධ උපලබ්ධිය අගේ තියෙනවා 600ක්. එහෙනම් ඔන්න අඩු වගේ 520 මේ සුද්ධ උපලබ්ධිය අගේ හොයා ගන්න යන්නේ ඒ සෙට් එකේම. ඊට පස්සේ B කියන එකේ අඩු වගේ තියෙනවා 250. C කියන එකේ අඩු වගේ තියෙනවා 280. එහෙනම් මේ ටික තමයි අපේ තොගයේ සුද්ධ උපලබ්ධිය ගැන ටික. එතකොට මේ ටික එකතු කරාට පස්සේ අපිට එනවා අතන 280යි මෙතන 280යි 520යි 250යි. එතකොට බැලුවොත් එහෙනම් 1050 ගයක් එනවා තොගයේ සුද්ධ උපලබ්ධියගේ විදියට. එතකොට අයිතම් ක්‍රමයට අනුව පිරිවැය තියෙනවා ඔකේ 520යි 280යි 300යි. ඒ කියන්නේ 1100ක පිරිවැයක් තියෙනවා. එහෙනම් මේ තියෙන පිරිවැය 1100යි සුද්ධ උපලබ්ධියගේ 1050යි. මම කිව්වා මේ තොගයේ පිරිවැය කියන එක අඩු උනත් එකයි වැඩි උනත් එකයි ඒක විකුණුම් පිරිවැය හොයද්දී තියාගන්න ඕනේ. එහෙනම් ඒක මම මේ අයිනකින් ලියලා තියාගන්නම් අග තොගය කියලා. අග තොගය කියලා 1100යි ලියලා තියාගන්න. එතකොට මම කිව්වා මේ දෙකෙන් වඩා අඩු වගේ තමයි ජංගම වත්කම් වල අවසාන තොගයේ විදිහට පෙන්වන්න ඕනේ. එහෙනම් වඩා අඩු වගේ 1050යි ඒක අපි අග තොගය කියලා පෙන්වනවා. අග තොගය කියලා 1050 පෙන්වනවා. එතකොට මම කිව්වා පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු වුණොත් මේ දෙක අතර වෙනස තොග කපා හැරීම කියලා වියදමක් විදිහට අපි පෙන්වන්න ඕනේ කියලා. එහෙනම් අපි බැලුවොත් එහෙම පිරිවැය 1100යි සුද්ධ උපලබ්ධියගේ 1050යි. එහෙනම් මේ දෙකේ වෙනස රුපියල් 50යි. ඒ රුපියල් 50 කියන්නේ තොගයේ අඩු වීම. තොගය කියන්නේ වත්කමක්. වත්කම අඩු වුණා. වත්කම් අඩු වීමෙන් ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා. ඉගෙනගෙන තියෙනවා වත්කම් අඩු වීම නිසා ව්‍යාපාරවල වියදම් හට ගන්නවා කියලා. එහෙනම් මේ තියෙන්නේ වත්කම. එහෙම නැත්නම් තොගය කියන වත්කම අඩු වීම හේතුවෙන් නැති වෙච්ච තොග කපා හැරීම කියන වියදම. එහෙනම් ඒක අපි තොග කපා හැරීම කියලා මේ වෙනත් වියදම් වල රුපියල් 50ක් එන්නම්. එහෙනම් ඒ ගැළපෙල්ලත් ඉවරයි. ඊට පස්සේ පස්වෙනි ගැළපෙල්ල විදියට තියෙනවා සමාගමේ ණය ගැතියෙක් ඉඳලා දිනවලු 2016/3/31 දිනට 750ක ශේෂයක් සහිත ණය ගැතියකු බුන්වත් වී ඇති බව 2016/4/30 දින ප්‍රකාශයටපත් කරන ලදී. 2016/5/15 දින අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශ අනුමත කරන ලදී කියලා දිනවා. එහෙනම් මේක ඇවිල්ලා වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීමක්. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති LKS 10 කියන ප්‍රමිතය වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් කියලා. ආන් ඒක තමයි ඒ ආශ්‍රිත මේ ගණනය කිරීමක් තමයි ගැළපිල්ලක් තමයි ඔය දෙන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම මේ ගිණුම් වර්ෂයේ පටන් ගන්නේ 2015
හතරයි එක මේ ගිණුම් වර්ෂයේ ඉවර වෙන්නේ 16/3/31 එහෙනම් අපි මූල්‍ය ප්‍රකාශන වාර්තා කරන්නේ මෙන්න මේ අවුරුද්දක කාල සීමාව සඳහා මේක තමයි වාර්තා කරන කාල පරිච්ඡේදය වාර්තා කරන කාල පරිච්ඡේදය ඊට පස්සේ මේකේ ඉඳලා අධ්‍යක්ෂකවරු මෙව අනුමත කරනවා 5යි 15 වෙනිදා 16යි 5යි 15 එහෙනම් මේ වාර්තා කරන කාල පරිච්ඡේදයේ ආරම්භක දිනේ තමයි මේ තියෙන්නේ 15 4යි 1 කියලා කියන්නේ 16යි 3යි 31 කියලා කියන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දවස එහෙනම් මෙතනින් එහාට මේ කඩේරින් පෙන්නලා තියෙන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු කාලය එහෙනම් ඕගොල්ලෝ දැක්කොත් මේ ගැළපෙල්ල කියවුවොත් එහෙම ඒකේ තියෙනවා මේ ණය ගැතිය වුණවත් තියෙන්නේ මෙන්න මේ හරියෙදි 4:30 දී තමයි වුණවත් වෙනවා කියන්නේ එහෙනම් වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීමක් එතකොට මේ ප්‍රමිතයේ කියනවා වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් වල සාක්ෂි සපයන සිදුවීම් විතරක් ගලපන්න කියලා අනිත් ඒවා සටහනක් මගින් පෙන්වන්න කියලා ඉතින් අපි බැලුවොත් එහෙම මේ ණය ගැතියට අපි ණය ගැතිය දැන් වුණවත් වෙනවානේ මේ ණය ගැතිය ඇති වෙලා තියෙන්නේ 2016 3:30 වෙද්දිත් ඉඳපු ණය ගැතිය 2016 3:30 ඒ කියන්නේ අපේ වාර්තා කරන කාල පරිච්ඡේදයේ දවසක් 3:30 කියලා කියන්නේ ආන් ඒ දවසේ තිබුණ ණය ගැතියෙ තමයි මෙන්න මේ දවසේ වුණවත් වෙන්නේ එහෙනම් මේ සිදුවීමෙන් අපිට සාක්ෂියක් සපයනවා මේ ණය ගැතිය වාර්තා කරන කාල පරිච්ඡේදයේ හිටපු ණය ගැතියෙක් අයනම් සාක්ෂි සපයනවා එයා ඒ කාලේ හිටපු කෙනෙක් කියලා එහෙනම් එයා අයිති වෙන්නේ මේ අපේ ගිණුම් වර්ෂය කියන කාල පරිච්ඡේදයට එහෙනම් ඒක අපි ගලපන්න ඕනේ එයා මේ දවසෙත් එයා ණය ගැතියෙක් විදිහට ඉඳලා තියෙනවා 16 3 31 දවසෙත් එයා ණය ගැතියෙක් විදිහට ඉඳලා තියෙනවා එහෙනම් අපි යාට බාණ්ඩ විකුණලා තියෙන්නේ ඊට කලින් දවසක එහෙනම් මේ ගිණුම් වර්ෂය තමයි යාට බාණ්ඩ විකුණලා තියෙන්නේ එතකොට එහෙනම් එයා අපේ ගිණුම් වර්ෂයේ හිටපු එක්කෙනෙක් සාක්ෂි සපයනවා මෙයා හිටියා කියලා එහෙනම් අපි ඒක ගිහිල්ලා ගලපනවා මේක ගලපන සිදුවීමක් හැබැයි මේක සාක්ෂි නොසපයන සිදුවීමක් නම් අපිට සිද්ධ වෙනවා ගලපන්න නැතුව සටහනක් විදියට දාන්න ණය ගැතිය බුම්වත් උනා කියලා හැබැයි දැන් එහෙම දාන්න ඕනේ නැහැ. දැන් අපි මේ ගිහිල්ලා ගලපන්න ඕනේ. ඉතින් අපි බැලුවොත් එහෙම ණය ගැතිය රුපියල් 750ක් තමයි වටිනාකම, බොල් ණය වෙන වටිනාකම. අපි බලමු මේකේ ණය ගැතිය කීයක් ඉන්නවද කියලා. අපිට පේනවා වෙළඳ ලැබිය යුතු දෑ රුපියල් 7000ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී රුපියල් 7000ක් ණය ගැතිය ඉඳලා තියෙනවා. හැබැයි දැන් 750ක් බොල් ණය වුණාම තවත් 6250යි ණය ගැතියන්ගේ වටිනාකම වෙන්නේ 6250. එහෙනම් ඒක ජංගම වගකීම්බද අවසාන තොගයට යටින් දානවා 6250යි කියලා. ඒ වගේම 7000ට හිටපු එක්කෙනා 6250 දක්වා අඩු වුණේ බොල් ණය කියන වීදම නිසා. එහෙනම් බොල් ණය කියන එක අපි බෙදා හැරීම් වීදම් වල පෙන්වුම් කරන බොල් ණය 750යි කියලා. එහෙනම් දැන් ඒ ගැළපිල්ලත් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා ෂය ගැළපිල්ල. ෂය ගැළපිල්ල මම පොඩ්ඩක් අවසානයේදී කරන්න මොකද මේ ඉඩ ඕනි මට මම ඉතුරු ගැළපෙලි ටික් කළා ෂය ගැළපිල්ල කරන්න ඊට පස්සේ ෂය සහ මේ වත්කම් මේ දේපල පිළිවෙත සම්බන්ධ ගැළපිල්ල එතකොට 6 වෙනි ගැළපිල්ල පොඩ්ඩක් තියන්න ඕනේ 7 වෙනි ගැළපිල්ල තියන්න ඕනේ 8 වෙනි ගැළපිල්ලත් තියන්න ඕනේ මේ ගැළපිලි තුනම දේපල පිළිවෙත සම්බන්ධ ගැළපිල්ල අප බැලුවොත් 9 වෙනි ගණන් මේ 9 වෙනි ගැළපිල්ල තියෙනවා 16 3 31 දින ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසානයේදී පොදු සංචිත ප්‍රාග්ධනිත කරමින් කොටසක් රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් 40000ක් දැනට සිටින කොටස් කරුවන්ට නිකුත් කර ඇතලු. එහෙනම් එකක් 20 ගානේ කොටස් 40000ක්. එකක් 20 ගානේ කොටස් 40000ක් සංචිත ප්‍රාග්ධනිත කරනවා. ඒ කියන්නේ පොදු සංචිතයෙන් මුදල් අරගෙන මේ වටිනාකමට අදාළව ප්‍රකාශිත ප්‍රාග්ධනිතයට මාරු කරනවා. අහෙනම් සංචිත ප්‍රාග්ධනිත කිරීමක් වෙනවා රුපියල් 800ක. එතකොට මෙතන මම කියනවා සංචිත ප්‍රාග්ධනිත කියලා සංචිත ප්‍රාග්ධනිත කිරීම පොදු සංචිතයෙන් රුපියල් 800ක මුදලක් අයින් වෙනවා ඒ ටික ප්‍රකාශිත ප්‍රාග්ධනයට මේ විදිහට 800ක් විදිහට යනවා එහෙනම් ඒක තමයි ඒ ගැළපෙන්නේ කිරු සංචිත ප්‍රාග්ධනිත කිරීම ඊළඟට අවසාන ගැළපෙන්න විදිහට තියෙනවා ප්‍රවර්තන වර්ෂය සඳහා ආදායම් බද්ද රුපියල් 500ක් ලෙස ඇස්තමේන්තු කර ඇත කියලා එහෙනම් කියන්නේ මේ අවුරුද්දේ ආදායම් බද්ද රුපියල් 500යි ආදායම් බදු වියදම හැබැයි බැලුවොත් එහෙම ආදායම් බදු වෙන් කිරීම එහෙම මොකුත් නැහැ මේ මේ ගණුදෙනුයි මේ ගණනය කිරීමට දාලා
ආදායම් බදු වෙන් කිරීමක් නැහැ. එහෙනම් අපි දානවා ආදායම් බදු වියදම රුපියල් 500යි කියලා මේ බදු පසුලා බදු පෙරලාභයට පහලින් රුපියල් 500යි කියලා දානවා. ඉතින් අපි ශේෂ පිරික්සුමට යනවා ආදායම් බදු සම්බන්ධ තවත් මොන හරි දේවල් දිනනවාද කියලා බලන්න. එතකොට අපිට පේනවා ප්‍රවර්තන වර්ෂය සඳහා ගෙවූ ආදායම් බදු කියලා 535ක් තියෙනවා. ඒ කියන්නේ 500ක ආදායම් බදු වේදුවෙන් මේකළු 535ක් ගෙවලා. එහෙනම් වැඩිපුර ගෙවලා. එහෙනම් කිසියම් වියදමක් වෙනුවෙන් වැඩිපුර ගෙවුවා නම් ආන්ගේ වැඩි ප්‍රමාණය අපේ වත්කමක්. එහෙනම් මෙතන ඉදිරියට ගෙවූ ආදායම් බදු නැත්නම් කලින් ගෙවූ ආදායම් බදු රුපියල් 35යි කියලා දාන්න ඕනි ජංගම වත්කම් වල. එහෙනම් දැන් අමාරු ගැලපිලි ටික නෙමෙයි ලේසි ගැලපිලි ටික ඉවරයි. පුංචි අමාරු ගැලපිල්ලක් තියෙනවා. ඒවිල්ලා දේපල පිරිත උපකරණ කියන ගැලපිල්ල. ඉතින් එහෙනම් අපි ඒක බලමු කොහමද හදන්නේ කියලා. 3. හරි ඔයගොල්ලන්ට පේන ඇති මේ මම මේ දේපල පිරිත උපකරණ සටහනක් මේ විදිහට රූල් කරගෙන තියෙනවා. ආ එතකොට මේක ඇත්තටම මේ ගිනුම් කරන ප්‍රතිපත්තිය විස්තරාත්මක සටහන් කියන කොටසත් වැදගත් වෙනවා. ඉතින් එතකොට දැන් අපි මේ වෙනත් ආදායම් තමයි සාමාන්‍යයෙන් අපි මේ පළවෙනි සටහන විදිහට පෙන්වන්නේ වෙනත් ආදායම්. දැන් අපි වෙනත් ආදායම් මේ ගණනේ තිබ්බේ නැහැ. ශේෂ පිරික්සුම ඇතුලේ තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි වෙනත් ආදායම් වලට මේ පළවෙනි සටහන ඉඩ දීලා දෙවෙනි සටහන බදු පෙරලාභයේ සෙවීමේදී අඩු කරපු අර විශේෂිත වීදම් තියෙනවා නම් ඒවට සටහනක් වෙන් කරන්න ඕනේ. ඉතින් ඒක ඔයගොල්ලෝ හදාගන්න පුළුවන් ඒ ටික. මොකද මේක ඉඩකඩ සීමා සහිත නිසා මම මේ අමාරුම ගණනය කිරීම ටික තමයි කරන්නේ. ඉතින් එතකොට තුන්වෙනි සටහන විදියට අපිට පුළුවන් මෙන්න මේ දේපල පිළිවෙත උපකරණ සටහන පෙන්වන්න. මේ වියදම් ලේඛනය කියන්නේ සටහනක් නෙමෙයි. ඒකවිල්ල මේ පෙරවැඩක්. දැන් බැලුවොත් මෙන්න දේපල පිළිවෙත ලේඛනය තියෙනවා. ඉතින් අපි බලනවා එතකොට 6 වෙනි ගැළපෙන්න කියනවා දේපල පිළිවෙත උපකරණ 6 වයි සමුචිත ෂේවල සංවිධිය පහත පරිදි වේ. මෝටර රථයේ කල්බදු පදනමට අයිති කරගෙන තියෙන්නේ. ඒක එහෙම තියෙද්දෙන් අපි බලමු කාර්යාල උපකරණ වල සාධාරණ අගය 2500යි. එහෙනම් අපි ඒක දානවා ශේෂ විදියට 2500යි. ඒ වගේම ලීබඩු හා සවිකිරීම් වල 1500යි. එතකොට ඒකත් මේ විදියට දානවා. එහෙනම් එකතු වෙයි දෙකේම රුපියල් 4000යි. ඊට පස්සේ ෂයවල රුපියල් 1000ක් තියෙනවා ශේෂය. ඒ කියන්නේ සමුච්චිත ෂය කාර්යාල උපකරණ වල ලීබඩු වල 600ක් තියෙනවා. ඒ දෙක එකතු රුපියල් 1600ක් තියෙනවා. එහෙනම් සමුච්චිත ෂය ටිකයි ඒ ටික අපි දාගත්තා. ඊට පස්සේ කියනවා සියලුම වත්කම් කල්බදු වත්කම දැතුරුව 2013 4යි 1 දින අත්පත් කරගෙන ඇති අතර එදිනට ඒවායේ පළදායි ජීව කාලය වසර 5ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. ඒවා සරල මාර්ග ක්‍රමයට ෂය කරනවා. එහෙනම් මිලදී ගත්ත දවසේ මේවායි පළදායි ජීව කාලය මේ හැම එකම මෝටර රථ ලීබඩු සහ කාර්යාල උපකරණ කියන වත්කම් වර්ග තුනේම පළදායි ජීව කාලය අවුරුදු 5යි. ඒක මතක තියෙන්න ඕනේ. රයිට්. අරගෙන තියෙන්නේ 2013 4යි 1 ලු. අද 2015 4යි 1 තමයි මේ අවුරුද්ද පටන් ගන්නේ. එහෙනම් මේ අවුරුද්දට ෂෙයා කරන්න ඕනේ කියලා මතක තියෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි බලනවා දේපල පිරියත වලට අදාළ ඉතුරු ගැළපිරියත් මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ 7 වෙනි ගැළපෙන්න තියෙනවා 2015 4යි 1 දින ලීබඩු සහ සවිකිරීම් වල ඉදිරි පළදායි ජීව කාලය වර්ෂ 6ක් ලෙස සංශෝධනය කරන ලදී කියලා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා මේ LKS 8 කියන ප්‍රමිතියෙන් ගැළපෙන්න තමයි ඔය දාලා තියෙන්නේ. ඒ කියන්නේ ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක්. අපේ ෂය පළදායි ජීව කාලය අපි හිතන් ඉන්නවා අවුරුදු 5යි කියලා. හැබැයි අවුරුදු 2ක් ගියාට පස්සේ මෙන්න මෙහෙමයි වෙන්නේ. 2013 4යි 1 තමයි ওই ටික මිලදී ගන්නවා කියලා කිව්වේ. ඔය සියලුම වත්කම් ටික එදාට මේකේ පළදායි ජීව කාලේ 5යි කියලා කිව්වා. එහෙනම් දැන් ඔහොම කාලේ ගෙවිගෙන යද්දී අද 2015 4යි 1 2013 4යි 1 14 4යි 1 එක අවුරුද්දයි 15 4යි 1 අවුරුදු 2යි. එහෙනම් මේ පළදායි ජීව කාලයේ 5යි කියපු වත්කමක් අවුරුදු 2ක් පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ කියනවා මේකේ පළදායි ජීව කාලය 6යි කියලා කියනවා. නෙමේ ඉදිරි පළදායි ජීව කාලය අවුරුදු 6යි කියලා කියනවා. දැන් එහෙනම් මෙහෙම බැලුවොත් එහෙම අවුරුදු 5යි කලින් තිබ්බේ පළදායි ජීව කාලය. දැන් 2ක් ෂය කරලා ඉවරයි. එහෙනම් දැන් ඉදිරි පළදායි ජීව කාලය අවුරුදු 3යි. මෙවිලා
ලීබඩු සමිකිරීම වල තමයි මේ කතා කරන්නේ. හැබැයි ඇස්තමේන්තු වෙනස් වීමක් වෙලා තියෙනවා මෙන්න මේ දවසේදී 2015 4යි එක. ඒගොල්ලෝ කියනවා මේ දවස වෙද්දී ඉතිරි බලදායි ජීව කාලය අවුරුදු 3යි නෙමෙයි අවුරුදු 6යි කියලා. එහෙනම් දැන් අපි ඉතිරි බලදායි ජීව කාලයට තමයි සේ කරන්න ඕනේ. එතකොට වත්කමේ පිරිවැය තිබ්බා 1500ක්. එදාට ධාරණගේ තිබ්බ රුපියල් 600ක්. මේ ඇස්තමේන්තු වෙනස් වීමකට ගිණුම් දිනේ කියන. එතකොට 900ක් දැන් මේ දවස වෙද්දී ධාරණගේ තියෙනවා. දීබඩුවල මෙන්න මේ දවස වෙද්දී 2015 4යි 1 වෙද්දී ධාරණගේ තියෙනවා 6 මේ 900ක්. එහෙනම් ඔය ධාරණගේ 900 වෙච්ච එකක් තමයි අවුරුදු 6ක් සේ වෙන්නේ තව. එහෙනම් ඒක අවුරුද්දක සේය 150යි. මේ ඇස්තමේන්තු වෙනස් වීමක් නිසා තමයි මම ධාරණගේ අරගෙන සේක. මේ මෙවක වෙනස් වෙච්ච නිසා සේක මේ පළදා ජීව කාලේ වෙනස් වෙච්ච නිසා පිරිවැයට නෙමෙයි සේකරේ පිරිවැයෙන් එදා වෙනකන් තිබ්බ සමුච්චය සේ ටික අඩු කරලා ධාරණගේට තමයි ඒ ඇස්තමේන්තු වෙනස් වීම අපි ගිනුම් තිබ්බේ. එහෙනම් ඔයගලන්ට පේනවා මේ අවුරුද්දේ ලීබඩු උපකරණවල සේ වෙනවා 150ක්. එහෙනම් ඒක මේ අවුරුද්දේ වියදමක්. එහෙනම් අපේ පරිපාලන වියදම් වල සේය කියලා 150ක් දානවා ලීබඩු සේ. ඒ වගේම මේ සේය ලේඛනයේ දෙපළ පිළිතුරු උපකරණ ලේඛනයේ ලීබඩු වාර්ෂික සේය 150යි කියලා මේ විදිහට දාන්න ඕනේ. එහෙනම් ඒක හරි. ඊළඟට ඒකෙම කියනවා තවද 2016 3 31 දින කාර්යාල උපකරණ රුපියල් 1800ක වෙළඳපළ අගයකට ප්‍රත්‍යාගන්නේ කරන ලදී කියලා. එහෙනම් මේ අවුරුද්දේ මුල කියලා කියන්නේ මේ අගතෝගේ කොහොමද කියද්දී මේ අවුරුද්දේ මුල කියන්නේ 2015 4යි 1. එදාට කාර්යාල උපකරණවල පිරිවැය තියෙනවා 2500යි සමුච්චිත සේ තියෙනවා 10යි. එහෙනම් එදා ප්‍රශ්නයක් නැහැ මුකුත් නැහැ. මේක මේ අවුරුද්දේ සේ වෙන්න ඕනේ. ප්‍රත්‍යාගණණීය මුල වුණොත් තමයි ප්‍රත්‍යාගණිත අගේ මගේ මේ මත ෂෙයා කරන්නේ. හැබැයි මේකේ ප්‍රත්‍යාගණණීය කරන්නේ 2015 4යි 1 නෙමෙයි 2016 3යි 31. ඒ කියන්නේ ගිරුම් වර්ෂයේ අවසානයේ. ආ එහෙම ප්‍රත්‍යාගණණීය කරනවා නම් ෂෙයා බලන්න ඕනේ ප්‍රත්‍යාගණිත අගේ මත නෙමෙයි මෙන්න මේ පිරිවැය මත. ඒතර බැලුවොත් එහෙම පිරිවැය 2500යි. 2500 එකක් මේක පළදායි ජීව කාලය අවුරුදු 5යි කියලා කිව්වා. වෙනස් වීමක් වෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් පහෙන් බෙදුවාම සුම්බුන්නගයක් නැහැ. පහෙන් බෙදුවාම එක අවුරුද්දක සේ වෙනවා රුපියල් 500ක් විදියට. එහෙනම් මේ අවුරුද්දේ මේ කාර්යාල උපකරණ සේ කියන්නේ මේ කාල සීමාවට වියදමක්. එහෙනම් ඒක මේ විදියටම සේ කියලා දානවා තව 500ක්. කාර්යාල උපකරණ සේ. ඒ වගේම මේක කාර්යාල උපකරණ يعني දේපල පිළිවෙත සටහනේ මේ විදියට පෙන්නනවා 500යි කියලා. නම් හරි. දැන් ඔන්න කාල පරිච්ඡේදය අවසාන වෙන්න යන්නේ අවසාන දවසට මේක දැන් ප්‍රත්‍යාගන්නේ කරන්න යන්නේ. මේගොල්ලෝ ප්‍රත්‍යාගන්නේ කරනවලු මේක රුපියල් 18000 1800කට. එහෙනම් දැන් ප්‍රත්‍යාගන්නේ කරද්දී ප්‍රත්‍යාගන්නේ කරන්නේ 2016 3යි 31. 2016 3යි 31 තමයි ප්‍රත්‍යාගන්නේ කරන්නේ. එදාට මේකේ පිරිවැය රුපියල් 2500යි. පිරිවැය කවදත් එකයි 2500ම තමයි. ප්‍රත්‍යාගණණය කරනකොට පිරිවැයෙන් අදාළ ඒ කියන්නේ ප්‍රත්‍යාගණන දවස වෙනකන් සම්මුච්චිත සේ ටික ඔක්කොම අඩු කරලා ප්‍රත්‍යාගණණය කරන දවසේ ධාරණගේ හොයාගන්න ඕනේ. එහෙනම් අපි බලනවා මේ අවුරුද්දේ මුල වෙද්දී 1000ක සේ දිනනවා. මේ අවුරුද්දේ තවත් 500ක් සේ වුණාම ඔක්කොම 1500ක් දැන් සේ වෙලා තියෙන්නේ. පිරිවැය 2500ක් වෙච්ච එක මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණණය කරන දවස වෙනකොට 1500ක් සම්පූර්ණයෙන් සේ වෙලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්දේ අන්තිම වෙද්දි මේක රුපියල් 1000යි වටින්නේ. එහෙනම් මේ 1000ක් වටින එක තමයි 1800කට ප්‍රත්‍යාගන්නේ කරන්නේ. එහෙනම් ඔන්න 800ක ප්‍රත්‍යාගන්න ලාභයක් තියෙනවා. මේක පැහැදිලි ඇති. රයිට් දැන් අපි බලන්න ඕනේ දැන් මේ ප්‍රත්‍යාගන්නේ කරද්දී සම්පූර්ණ ලීබරු ටික ප්‍රත්‍යාගන්නේ කරනවා. එහෙනම් ඒකේ ෂෙය ටික අයින් කරලා දාන්න ඕනේ. එහෙනම් මේ ඉවත්සය කියලා දැම්මත් හරි මෙතන ප්‍රත්‍යාගණණීය මත සේ කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට 1500ක සේ අපි අයින් කරලා දානවා ප්‍රත්‍යාගණණීය කරන නිසා. ඒතකොට සේ වල ශේෂයක් නැහැ. ඒ වගේම තමයි මේක ධාරණගේ ගන්න ඕන නිසා මෙතන අපි ප්‍රත්‍යාගණණීය මත සේ මාරු කිරීම කියලා 1500 මෙතනින් අඩු කරන්න ඕනේ. ඒ වගේම දැන් ප්‍රත්‍යාගණණීය කරාට පස්සේ
මේ වත්කම වටින්නේ රුපියල් 1800යි 2500 එකක් තිබ්බා ඒක මේ අවුරුද්දේ අවසාන වෙනකොට රුපියල් 1500ක් සේ වුණා එහෙනම් අපි සේය කරන්නේ පිරිවැය මත නෙමෙයි සෝරි මේ ප්‍රත්‍යාගණණය කරන්නේ පිරිවැය මත නෙමෙයි ධාරණගේ හොයාගන්න ඕනේ මුලින්ම ආයේ ධාරණගේ හොයන්න ඕන නිසා මෙන්න මෙතන පිරිවැයෙන් මේ සමුත්‍ත්‍යසේ ටික අඩු කරා මෙතනිනුත් අයින් කළා දැම්මා සමුත්‍ත්‍යසේ වුණුත් අයින් කළා දැම්මා ප්‍රත්‍යාගණණය කරාට පස්සේ ඒ සේ ටික අයින් වෙන නිසා ඒ වගේම මෙතන ධාරණගේ හොයන්න ඕන නිසා මෙතන ප්‍රත්‍යාගණිත ප්‍රත්‍යාගණණය මත සේ මාරු කිරීම කියලා තව 1500ක් අඩු කරා ඊට පස්සේ මේක ප්‍රත්‍යාගණණය කරන වටිනාකම තමයි 1800 එහෙනම් දැන් මේ අවුරුද්දේ අවසානයේ ඔක වටින්නේ 1800යි. ඒක නිසා 1800 දැම්මා. පිරිවැය අවසාන ශේෂය ප්‍රත්‍යාගන්න අගය කියලා දැම්මා. එහෙනම් දැන් මේක බැලන්ස් කරාට පස්සේ ඕගලන්ට පේනවා 2500න් 1500ක් ගියාම 1000යි. 1800 වෙලා දිනන 1000ක් තියෙන උනේ දැනට. එහෙනම් ඒ වෙලා තියෙන්නේ ප්‍රත්‍යාගන්න ලාභය 800 නිසා. එහෙනම් ඒක වෙනත් ස්ථිරන ආදායමක් අපි. එතකොට ඒ 800 අපි ගිහිල්ලා කාර්යාලෝපකරණ ප්‍රත්‍යාගන්න සංචිත කියලා 800ක් මේ වෙනත් ස්ථිරන ආදායම් වල වෙන්න ඕනේ. එහෙනම් පැහැදිලියද? වත්කම තාව මෙන්න මේ 800 වත්කම හරුණා. ඒක තමයි මේ 1000ක් වටින එක 1800ක් උනේ. ඒ වගේම ප්‍රත්‍යාගන්න සංචිතේ බැර වෙන්න ඕන නිසා මෙන්න මෙතනට ගිහිල්ලා දැන්. රයිට්. එහෙනම් ඒ ගැළපිල්ලත් ඉවරයි. දැන් අපිට තියෙන කල්බදු ගැළපිල්ල. එහෙනම් අපි කල්බදු ගැළපිල්ල බලමු කොහොමද කියලා. අපි මේ කල්බදු ගැළපිල්ල බලමු ඊට කලින් මේ දේපල පිටියේ සටහන අපි ඉවර කරගෙන එතකොට අපි පේනවා මෙතන ධාරණගේ 1800ක් වෙනවා කාර්යාල උපකරණවල ඒ වගේම මෙතන මේවා නැහැ එහෙනම් මෙතනත් 1500යි 750ක් ෂය පිරිවැයෙන් 750ක් සමුත්‍රයේ සෙවුනහම එදාට ධාරණගේ 1800යි එහෙනම් මේ ටික ගියාම 2550යි දේපල පිටියේ උපකරණවල ධාරණගේ වෙන්නේ මේ ටිකත් එහෙම ගන්න පුළුවන් අපිට उपकरण मे सरहन शेषि देपलपीरियत उपकरण की दान मेतन सटहन दाणी विरक्ता सटहन बधुपेरशुद्धलाभ्यडुगिरी කරපු විශේෂිත වියදම් ටික තුන්වෙනියට මෙන්න මේ සටහන. එහෙනම් මේ සටහන අංක 3ට අනුව ධාරණගේ ගැනීම දානවා 2550යි කියලා. ඊට පස්සේ සටහන අංක 4 විදියට අපි ගන්නවා භාවිත අයිති ඇති වත්කම්. ඒ කියන්නේ මේ කල්බදු ගැළපිල්ල තමයි දැන් කරන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ 2016 මේ අවුරුද්දේදී අර භාවිත අයිති ඇති වත්කම් විදියට නෙමෙයි මේ ෂෙයා චාට් එක තුනේ තමයි පෙන්වලා තිබ්බේ. හැබැයි ප්‍රමිතිය අලුත් වෙච්ච නිසා ඕගොල්ලෝ කරන්න ඕනේ මේ චාට් එක ඇතුලේ නෙමෙයි පෙන්වන්න ඕනේ වෙනම පෙන්වන්න ඕනේ භාවිතයිති ඇති වත්කම් කියලා කල්බදු උරුමයට ගත්ත මෝටර රථය. එහෙනම් අපි දැන් බලමු කොහොමද ඒක පෙන්වුම් කරන්න කියලා. හරි අපි එහෙනම් මේ භාවිතයිති ඇති වත්කම් කියන කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මම මේ මෙතන තිබ්බ දේපල පිළියෙත සටහන මැගුවා මොකද ඊටමදි නිසා. එහෙනම් දැන් අපි බලමු භාවිතයිති ඇති වත්කම් කොහොමද සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඕගලන්ට පේනවා 2013 4යි එක මේගොල්ලෝ මිලදී ගන්නවා කල්බදු වටිනාකම මත 6000ක මෝටර රථයක් එහෙනම් අපි ඒකේ පිරිවැය විදිහට දාගන්නවා 6000යි කියලා 6000යි කියලා දාගන්නවා ඒ වගේම ඒක මේ අවුරුද්ද වෙනකොට දැන් අවුරුදු දෙකක් මේ දෙකකින් පස්සේ මේක සේ වෙනවා රුපියල් 2400ක් රුපියල් 2400ක් සේ වෙලා ගියා එහෙනම් මේ අවුරුද්දේත් අපි ඔය සේ කරන්න ඕනේ අපි ඒක සේ කරගෙන යමු පළදායි ජීව කාලය අවුරුදු 5යි කියලා කිව්වා එහෙනම් මේ 6000ක් පිරිවැය වෙච්ච එක සුම්බුන්නගේ නෑ පළදායි ජීව කාලයෙන් බෙදුවාම 1200ක් වෙනවා වාර්ෂික සේ එහෙනම් මේ භාවිතයි තියදී වත්කම් වල වාර්ෂික සේ නෝන්නේ වාර්ෂික සේ 1200ක් ඒ වගේම මේ සේ කියන්නේ ව්‍යාපාරයේ වත්කම් අඩු වීම නිසා හටගත්ත වියදමක් ඒක බෙදා හැරින් වියදම් බල 1200යි කියලා අපි පෙන්වන්න ඕනේ. එහෙනම් භාවිතයි දිය දිවත්කම් කිරීම බැලන්ස් කරාට පස්සේ ඉතුරු ශේෂය විදියට එනවා ධාරණගේ විදියට එනවා 2400ක්. 2016 3යි 31 ධාරණගේ විදියට එනවා 2400ක්. එහෙනම් මේ 4 වෙනි සටහන
एक अभी मेतन भाविता इत्यादि वक्तम किया भाविता इत्यादि वक्तम किया पेन्न आयतन देदा सारसीय है ना एक ओट सत्तावसन දැන් තියෙන්නේ කල්බදු වාරිකය ගැන කතා කරන්න. ඉතින් අපි යනවා 8 වෙනි ගැළපෙල්ලට. ඒකේ කියනවා මෝටර රථ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතයට ගන්න අතර එවයි කල්බදු කාලයේ වර්ෂ 5යි වාර්ෂික කල්බදු වාරිකය 1583යි. කල්බදු වාරිකය 1583යි. ඊට පස්සේ කියනවා ප්‍රවර්තන වර්ෂයේ කල්බදු වාරිකය ගෙවා යති අතර එය සම්පූර්ණයෙන්ම කල්බදු නැහි මිගිනුමට හර කර ඇත කියලා කියලා තියෙනවා. අන්නේන වැරද්දක් කළා තියෙනවා. වාරිකය කියන්නේ කල්බදු ණය කොටස සහ ණය වෙනුවෙන් ගෙවන පොලිය කියන දෙකම ඇතුළත් ගන්න. එතකොට පොලිය කියලා කියන්නේ වගකීමක් නෙමෙයි ඇත්තටම. පොලිය කියලා කියන්නේ මේ අවුරුද්දේ වියදමක්. කල්බදු පොලිය කියන්නේ. එහෙනම් ඒක හරවෙන්න ඕනේ කල්බදු ණය හිමියට නෙමෙයි කල්බදු පොලිය කියන වියදමට. හැබැයි මේගොල්ලෝ වැරදීමකින් ඒක හරගලා දිනනවා. කල්බදු ණය හිමිය කියන ගිරුමට. ඉතින් අපි බැලුවොත් එහෙම मेके කාලච්ඡේදයේ මුලදී කාලච්ඡේදයේ මුලදී කල්බදු ණය හිමියෝ ඉන්නවා 2353ක් එහෙනම් මේ කල්බදු ගැලපිල්ල තමයි ගොඩක් අය අමාරු ගැලපිල්ලක් විදිහට දින්නේ මේක මම ක්‍රම දෙකකට හොයලා පෙන්නන්න එකක් කල්බදු ගිනුම ගහලා එහෙනම් මේ ඉන්නේ කල්බදු ණය හිමියා ඒතර කල්බදු ගිනුම ආශ්‍රයෙන් පෙන්නද්දී මම ක්‍රම දෙකකට පෙන්නනවා මේ කල්බදු ගිනුම ආශ්‍රයෙන් සහ තවත් ක්‍රමයකට එතකොට කල්බදු ගිනුමේ මේ අවුරුද්දේ වාරිකයේ ගෙවුවට පස්සේ ශේෂ පිරික්සුම ඇතුලේ 2353ක් තියෙනවා මේ අවුරුද්දේ වාරිකය 1583 ගෙවුවට පස්සේ එහෙනම් මේ අවුරුද්දේ වාරිකය ඇතුලේ පොලියක් තියෙනවා 394ක මේ අවුරුද්දේ වාරිකය ඇතුලේ එනේ වාරිකය ඇතුලේ තියෙන පොලිය කියන්නේ මේ කල්බදු ණය හිමියගෙන් අඩු වෙන්න ඕන එකක් නෙමෙයි කල්බදු ණය හිමියට හර වෙන්න ඕන එකක් නෙමෙයි පොලිය ගිනුමට හර වෙන්න ඕන එකක් එහෙනම් අපි කල්බදු ණය හිමියගෙන් මේ පොලිය අයින් කරන්න ඕන 394ක් एक मूल्य वेदन बल पेन्ना मोने तुंसिया मुंह तरक पी दिया तो क्या नोने मैं देदास तुंसिया पनास तुना किया लगी अन्नी मैं अवरुद्धे इद्दास पंसी असोतुने का वारी के अडूनाड़ पस्से गान अडूनाड़ पस्से गान एक निशा मामा ये वारी के में बेहतर दान नहीं है यहाँ पे तो मैं इधर कल बदुगिर में यह දදා 747ක්. එතකොට මේ කල්බදු ණය හිමියගේ වර්තමාන ශේෂය 2747ක් තවත් ගෙවන්න තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා තව වාරික දෙකකින් තමයි දැන් ඔයගොල්ලන්ට පේනවා 15 16 වාරිකය ගෙවලා ඉවර වුණා. තව වාරික දෙකක් තියෙනවා 16 17 17 18. එහෙනම් මේ 2747ක මුදල ගෙවන්නේ තවත් වාරික දෙකකින්. එතකොට වාරිකයක් කියන්නේ एक අවුරුද්දකට දාලා ප්‍රමාණයක් ඊළඟ වාරිකය කියන්නේ තව අවුරුද්දක ගෙවන්නේ අහේනම් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ වගකීමක මාස 12ක් ඇතුළත ගෙවන කොටස වගකීමක මාස 12ක් ඇතුළත ගෙවන කොටස ජංගමයි කියලා ඒ වගේම මාස 12කට පස්සේ ගෙවන කොටස ජංගම නොවනයි කියලා එහෙනම් මේ 2747 ඇතුළේ ඊළඟ අවුරුද්ද ගෙවන කොටස ජංගම කොටස ලෙසත් ඊට පස්සේ අවුරුද්දේ වෙන කොටස ජංගම නොවන කොටසත් වෙනවා එහෙනම් අපි බැලුවොත් එහෙම ඊළඟ අවුරුද්දේ වාරිකය ඇවිල්ලා 1583ම තමයි ඒ වාරිකය ඇතුලේ ඊළඟ අවුරුද්දේ ගෙවන 275ක පොලිය තියෙනවා මේ පොලිය අපි අයින් කරමු දැන් මෙතන තියෙන්නේ කල්බදු වලට අදාළ කොටස විතරයි ණය නැතුව sorry පොලිය නැතුව කල්බදු වලට අදාළ කොටස විතරයි මෙතන තියෙන්නේ එහෙනම් අපි දැන් හොයන්න ඕනේ ඊළඟ අවුරුද්දේ ගෙවන ණය කොටස පොලිය නැතුව ණය කොටස ආ ඒක නිසා තමයි සම්පූර්ණ වාරිකයෙන් 275ක පොලිය අඩු කරන්නේ එතකොට අපිට පේනවා ඊළඟ අවුරුද්දේ ගෙවන ණය කොටස විදියට මේගොල්ලෝ ගෙවන්නේ 1308ක කොටස තමයි ගෙවන්නේ නේ ඒක ගෙවන්නේ ඊළඟ අවුරුද්දේ මූල්‍ය තත්ත්වය වාර්තා කරලා මාස 12ක් ඇතුළත තමයි මේ 1308ට ගෙවන්නේ එහෙනම් ඒක අපේ ජංගම වගකීම 1800 කියන්නේ ජංගම වගකීම ඊට පස්සේ ආයි බලන්න ඕන නම් තවත් ඊට පස්සේ අවුරුද්දේ ගෙවන 1583ක වාරිකයක් ඒක ඇතුලේ පොලිය ගෙවනවා 144 එතකොට ඒ අවුරුද්දේ ගෙවන ණය කොටස විදියට එනවා 1439 එහෙනම් 1439 කියලා කියන්නේ ජංගම නොවන කොටස එහෙනම් පැහැදිලි ඇති
මේ දෙක ගිහිලා අදාළ තැන් දෙකේ දාන්න තියෙනවා. ජංගම නෝන කොටස එනවා 1439 කල්බදුන හිමි. මෙතනත් නයි හිමියන් දෙඩ දීලා කල්බදුන හිමි විදියට දාන්න ඕනේ 1308. එහෙනම් ඔය විදියට තමයි කල්බදු ගැළපිල්ල කරන්නේ. මම කෝ තව ක්‍රමයක් කියලා දෙන්නම් කියලා. ඔගොල්ලෝ ලේසි ක්‍රමේ තෝරගන්න. මම මේ ගිනුම මකනවා. දැන් මම අනිත් ක්‍රමයට යනවා. දැන් ඔයගලන්ට ඔය ගැළපිල්ල දිහා බැලුවම පේනවා ගැළපිල්ල කියනවා කල්බදු වාරික පහකින් ගෙවන්නේ කියලා. 13 14 14 15 15 16 16 17 17 18 ඔය විදිහට වාරික පහකින් ගෙවන්නේ. මේ අවුරුද්ද පටන් ගන්න 2015 4යි 1 ඉවර වෙන්නේ 2016 3යි 31. අහිනම් මේ 15 16 කියන්නේ මෙන්න මේ අවුරුද්ද. අද ඉන්නේ මෙන්න මේ අවුරුද්දේ 15 16 අවුරුද්ද. එතකොට 15 16 අවුරුද්දට එනවනම් මෙන්න මේවා ගෙවල ඉවරයිද? මේ වාරික දෙකක් ගෙවල ඉවරයි. මේ අවුරුද්ද එකක් ගෙවමු තුනක් ගෙවල කරා. තව එහෙනම් වාරික දෙකක් ගෙවන්න තියෙනවා. පැහැදිලිද කතාව? මේක ගෙවලත් ඉවරයි මේක ගෙවලත් ඉවරයි. ඒක අපිට ඕනේ නැහැ. මේක මේ අවුරුද්ද ගෙව්වා. එහෙනම් ඒකත් අපි සටහන් කරගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මේ මේ අවුරුද්ද ගෙවන වාරිකේ මෙහෙම කරන්න පුළුවන් ඔයගලට. මොකද මේ අවුරුද්ද ගෙවන පොලිය තියෙනවනේ වාරිකේ. වාරිකෙන් පොලිය කොටස අඩු කරලා පොලිය දාන්න පුළුවන් ජංගම සෝරි මේ මූල්‍ය වියදම් වල අරක කල්බදුන හිමියකින් අඩු කරන්න පුළුවන් ණය කොටස. ආයේ කොටස අඩු කරාට පස්සේ මේ ටික විතරයි තියෙන්නේ. දැන් මෙන්න මේ ටික විතරයි තියෙන්නේ ගෙවන්න. එතකොට මේ ටික ගෙවද්දී 1583 වාරික දෙකකින් තමයි ගෙවන්නේ. මේක ගෙවල ඉවරයි මේක ගෙවල ඉවරයි මේකත් ගෙවල ඉවරයි. තව එහෙනම් ගෙවන්න තියෙන්නේ මෙන්න මේ වර්ෂ දෙකේ කොටස් දෙක. ඒ දෙක තමයි වගකීම විදියට එන්නේ. හැබැයි මේ දෙක ගෙවන්නේ 1583යි 1583යි. පොලියත් එක්ක. එහෙනම් පොලිය ටික අඩු කරනවා මේ 275යි 144යි. එතකොට ඒත් ඔයගලන්ට එනවා මෙන්න මේ වටිනාකම් දෙකම 1308 කුයි අඩු කරලා බලන්න මෙතන 1439 කුයි එනවා. එහෙනම් මේ ලේසි ක්‍රමය. ගිනුම ගහන රට වඩා ලේසි ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. හැබැයි පටල ගන්න හොඳ නැහැ. අපි ඉන්නේ මෙතනද 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 කොතනද කියලා පටල ගන්න නැතුව තමයි ගන්න ඕනේ. වර්ෂ පහේ කොතනද අපි දැන් ඉන්නේ? ආ මෙතන. එහෙනම් මෙතනින් පල්ලෙහා දෙකක් තව ගෙවන්න තියෙනවා. ඒකෙන් එකක් ජංගමයි ඊට පස්සේ එක ජංගම නොවනයි. තව විදියකට ගත්තොත් අපි හිතමුකෝ අපි පළවෙනි එකේ ඉන්නේ කියලා. මේ පළවෙනි එකේ තමයි ඉන්නේ. එහෙනම් පළවෙනි එක මේ අවුරුද්ද ගෙවල ඉවරයි. එහෙනම් තව 1 2 3 4ක් ගෙවන්න තියෙනවා අවුරුදු. ඒ අවුරුදු 4න් ඊළඟ අවුරුද්ද එක තමයි ජංගම. ඉතුරු තුනම ජංගම නොවනවා. ඒක ලේසි. අපි තව ඊළඟ වීඩියෝ එකෙන් තව සමාගම් ගානක් හදනවා. එතකොට බලමු අපි මේ මුල ගත් එකක් නම් මේ විදිහට හදන්න පුළුවන් කියලා. බලමු මේකේ විදිහට. දැන් මේ දැන් අපි ඉන්නේ මෙන්න මේ 15 16 වර්ෂයේ. ඒක නිසා මේව එකක්වත් අදාළ නැහැ. මෙතනින් පස්සේ ගෙවන වාරික දෙක ඇතුළේ තියෙන ණය කොටස් දෙක තමයි ජංගම සහ ජංගම නෝන විදිහට යන්නේ. එහෙනම් දැන් ගැලබිලිටි ඉවරයි. අපිට තියෙන්නේ දැන් ශේෂ පිරික්සම ඇතුළට යන්න. ශේෂ පිරික්සම ඇතුළට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ශේෂ පිරික්සමේ තියෙනවා වැටුප්ප අපි දැම්මා. කුලී තියෙනවා 540ක්. එහෙනම් ඒක අපි පරිපාලන වියදම් වල දාන්න ඕනේ. කුලී කියලා 540ක්. ඊට පස්සේ විදුලිය දැම්ම දුරකථන දැම්මා. ගැනුම් තියෙනවා 6000ක්. විකුණුම් පිරිවැය හොයන්න ගැනුම් ඕන වෙන නිසා මම මෙන්න මෙහි ලියා ගන්නවා. ඊට පස්සේ තියෙනවා වැට් ගෙවීම කියලා 600ක්. එහෙනම් ඔන්න බලා ගන්න. වැට් එක දැන් අර පළවෙනි ගැලපින්න තිබ්බා මේගොල්ලෝ වැට් ලියාපදිංචි සමාගමක් කියලා. එහෙනම් වැට් ලියාපදිංචි සමාගමක වැට් එක අපිට නැවත මේ නිදහස් කරගන්න පුළුවන්. ඒක නිසා අපි බැලුවොත් එහෙම අපි වැට් එකතු කරගෙන තියෙන පල්හැට ඇද්දි පේනවා 1320ක්. ඔක්කොම වැට් එකතු කරන් තියෙනවා. ඒකෙන් ගෙවලා තියෙනවා 600ක්. ගෙව් වැට් එක. එහෙනම් 1320ක් එකතු කරගෙන 600ක් ගෙව්වා නම් තවත් 720ක් අපිට ගෙවන්න තියෙනවා වැට් එක. තාම ගෙවලා නැහැ. එහෙනම් ඒක මේ උපචිත වලට දාන්න ඕනේ. උපචිත වැට් නැත්තම් ගෙවිය යුතු වැට් කියලා 720ක්. ඒකත් දැම්මා. ඊට පස්සේ ඒ වැට් එක ඉවරයි. දේපල පිරියත් උපකරණ ගත්තා. ඔන්න මුලතෝගේ තියෙනවා 1200ක්. එහෙනම් ඔන්න මුලතෝගයට ගණුම් එකතු කරලා අවසාන තෝගේ අඩු කරනම තමයි අපේ ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය එන්නේ. එතකොට ඔයගලන්ට එන ඇති 6100ක විකුණුම් පිරිවැයක්. එහෙනම් ඒක අපි දානවා මේ ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය විදිහට 6100යි කියන. ඒක අර මෙතන පෙන්නන්න ඕනේ නැහැ. කටු වැඩක් විදිහට විකුණුම් පිරිවැය හදලා අවසාන උත්තරේ විතර මෙතනට ගේන්න. රයිට් ඊළඟට
වෙළඳ ලැබිය යුතුද කියන එක අපි ගත්තා බැංකුවේ ඇති මුදල් දිනවා 730ක් එහෙනම් මේ බැංකු මුදල් කියලා ජංගම වක්කීම් වල සෝරි ජංගම වක්කම් වල 730 වෙන්නන්න ඕනේ ඒ වගේම ප්‍රවර්තන වාසිය ආදායම් බද්ද ගත්තා විකුණුම් තියනවා 12000ක් ඒක ආදායම් ප්‍රකාශයේ උඩම වෙන්නන්න ඕනේ විකුණුම් කියලා ඒ වගේම වැට් එකතු කිරීම අපි කරා ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ස්ටාක් ධනයේ මුල ශේෂයේ තියෙනවා 4000ක් රඳවාගත් තිබියොම් 2327ක් එහෙනම් මේ දෙකම අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ උඩට දාගන්න ප්‍රකාශිත සාමාන්‍ය කොටස් 4000යි රඳවාගත් තිබියොම් 2327යි රඳවාගත් තිබේ ඊට පස්සේ අපි යනවා ආයි පල්ලෙහාට ප්‍රත්‍යාගන්න සංචිත තියෙනවා කාර්යාල උපකරණවල 600ක් ඒක දාගන්නවා ප්‍රත්‍යාගන්න සංචිතයේ උඩ 600යි ඊට පස්සේ කල්බදුන අහිමිය තියෙනවා ඊට පස්සේ ආයි දිලා තියෙනවා කල්බදුන අහිමියක අපි ගත්තා පොදු සංචිතයේ දිලා තියෙනවා 1200ක් අවසාන වශයෙන් සමුච්චිත ශේටික දිලා දිනේ ඒක අපි කරා එහෙනම් පොදු සංචිතයේ 1200ක් අපි මෙතනට දාගන්න එහෙනම් දැන් ශේෂ පිරිසුමත් ඉවරයි දැන් තියෙන්නේ අපේ ගිණුම් ටික බැලන්ස් කරන්න මේ මූල්‍ය ප්‍රකාශන ටික බැලන්ස් කරන්න බැලන්ස් කරන්න කලින් අපි වියදම් ලේඛනයේ බැලන්ස් කරන් ඉන්න ඕනේ ඒ නිසා මම මේ භාවිත අයිති ඇති chart එකම අරනවා එතකොට ඔයගොල්ලන්ට පේනවා වියදම් වල මූල්‍ය වියදම් තියෙනවා 394ක් මූල්‍ය වියදම් 394යි මූල්‍ය වියදම් 394යි මෙන් පේනවා වෙනත් වියදම් 50යි එතන ගියාම 200යි 960යි 1500යි 2150යි ඊට පස්සේ මෙතන තියෙනවා 1990යි මෙතන අතරම් තියෙන 2190ක් මේ 1200යි මෙතන 750ක් ගියාම 1950යි 1950යි 2190ක් තමයි මෙතන තියෙන්නේ. ඒතර අපිට පේනවා මෙන්න මේ විදියට වියදම් සෙට් එකක් තියෙනවා අපි වර්ෂය තුල ඇති කියලා. එහෙනම් වියදම් ලේඛනය කියන පෙරවැඩෙන් අපි මේ ටික මාරු කරනවා. මේ අදාළ දැනට. ඒතකොට පේනවා බෙදා හැරීම් වියදම් 2190යි පරිපාලන 2150යි වෙනත් රුපියල් 50යි මූල්‍ය වියදම් රුපියල් 394යි. එහෙනම් වියදම් සෙට් එකේම එකතුව අපිට පේනවා මෙතන හාරදා 784ක වියදම් තියෙනවා ඊට පස්සේ දලලාභය අපි හොයා ගන්නවා රුපියල් 5900යි දලලාභය වෙනත් ආදායම් නැහැ එහෙනම් මුළු ආදායම 5900යි 5900න් මෙන්න මේ 4784 අඩු කරාම අපිට එනවා 1116ක බදු පෙර සුද්ධ ලාභයක් එනවා 1116 ඒක ඒ බදු පෙර සුද්ධ ලාභයෙන් ආදායම් බදු 500ක් අඩු කරාට පස්සේ වර්ෂයේ සුද්ධ ලාභය විදියට එනවා 616ක් එහෙනම් වර්ෂයේ සුද්ධ ලාභය තමයි මේ ආවේ ඊට පස්සේ බදු පෙර සුද්ධ ලාභය එහෙම නැත්නම් සෝරි මේ වර්ෂයේ සුද්ධ ලාභය එහෙම නැත්නම් බදු පසු සුද්ධ ලාභය කියලා කියන්නේ බා දැන් වර්ෂයේ සුද්ධ ලාභය එහෙම නැත්නම් කාලච්ඡේදයේ සුද්ධ ලාභය කියලා කියන්නේ ඒකට විස්තීර්ණ ආදායම් ටික එකතු වුනහම 1416ක් එනවා අපේ මුළු විස්තීර්ණ ආදායම මුළු විස්තීර්ණ ආදායම. එතකොට ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ මේ නම් ලියනවට මේ ආදායම් ප්‍රකාශයේ උඩ නම ලියනවට හිමිකම් වෙනස් වීම උඩ නම ලියනවට මූල්‍ය තත්ත්වයේ නම ලියනවට ලකුණු හම්බ වෙනවා. ඒ වගේම මෙතන මේ 616 කියන ලදාගයට ලකුණු හම්බ වෙනවා. වර්ෂයේ සුද්ධ ලාභය කියලා තියෙනවා. ඒ වචනේ තියෙනවා. ඊට පස්සේ මේ මුළු විස්තීර්ණ ආදායම මේ අයිතිකරුවන්ට නෑ තියෙන්නේ. දැන් මේ සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරයක නම් ඒකේ සුද්ධ ලාභය අයිතිකාරයාගේ හිමිකමට එකතු කරනවා. ඒ වගේ මේ මුළු විස්තීර්ණ ආදායමත් කොටස් කරුවන්ගේ හිමිකමට යන්න ඕනේ. ආයත කොට මෙන්න මේ 1416ක මුළු විස්තීර්ණ ආදායම මාරු කරනවා. මුළු විස්තීර්ණ ආදායම මෙන්න මේ විදියට මේකෙන් 616ක් යනවා රඳවාගත් තිබියුම් වලට 616ක් යනවා 800ක් යනවා ප්‍රත්‍යාගන්න සංචිතයට. එහෙනම් ඒ ටිකත් හරි. ඊට පස්සේ අපි මේක බැලන්ස් කරනවා. මේක බැලන්ස් කරද්දී මේක තු తీරුම මම දාන්නේ. අපිට පේනවා 4800යි මෙතන 400යි මෙතන 1400ක් සහ මෙතන තියෙනවා 2943ක්. එහෙනම් මේ විදිහට තමයි අපේ හිමිකම තියෙන්නේ. එතකොට ඒ හිමිකම අපි මාරු කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඔයගලන්ට පේනවා ඇති කොටස් ප්‍රාග්ධනය කියලා අපිට වෙන්නන්න පුළුවන්.
හාරදාසටසීයයි සංචිත ටික තියෙනවා පොදු සංචිතය හාරසීයයි ප්‍රත්‍යාගණන 1400යි රඳවාගත් පිළියම් 2943යි එහෙනම් අපේ මුළු හිමිකම මේ විදිහට අපිට ගන්න පුළුවන් ඊළඟට රයිට් අපි එහෙනම් ආදායම් ප්‍රකාශය හැදුවා හිමිකම් වෙනස් වීම හැදුවා දැන් අපි මූල තත්ත්වය බැලන්ස් කරලා බලමු ගාණ හරියද කියලා රයිට් එතකොට ඔයාලට පේනවා 4950ක් තියෙනවා මුළු ජංගම නෝනවත්කම් ජංගම වත්කම් වල එකතුව තියෙනවා මේ විදිහට හතයි තියෙනවා 8075ක් තියෙනවා ජංගම වත්කම් වල එකතුව ඊළඟට 3 8075ක් තියෙනවා ජංගම වත්කම් විදිහට එතකොට අපේ ජංගම නෝනවත්කම් තියෙනවා සෝරි ජංගම වත්කම් තියෙනවා 8075ක් ජංගම නෝනවත්කම් 4950ක් තියෙනවා මේ දෙක එකතුව විදිහට අපිට එනවා 13025ක් මුළු වත්කම් 13025යි එහෙනම් මුළු වත්කම් ටිකට වගකීම් සහ හිමිකම් මේ සමාන වෙන්න ඕනේ අපි බැලුවොත් එහෙම අපේ මුළු හිමිකම් විදිහට තියෙනවා නමදාස් 543ක් තියෙනවා මුළු හිමිකම අපේ. නමදාස් 543ක්. ඊට පස්සේ ජංගම නෝන වක්කීම් තියෙනවා 1439ක්. ජංගම වක්කීම් තියෙනවා මෙතන ගියාම 13යි 4යි 2043ක ජංගම වක්කීම් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මුළු හිමිකම් සහ වක්කීම් වල එකතුව බලන්න. 9045 නමදාස් 543ක් තියෙනවා හිමිකම 1439ක් ජංගම නෝන වගකීම් 2043ක් ජංගම වගකීම් එතන අපිට බලුවොත් එහෙම අපිට පේනවා තියෙනවා 13025ක් හිමිකමේ සහ ණයවල එකතුව වෙනවා එතකොට එහෙනම් වත්කම් වලට වගකීම් සහ හිමිකම් සමාන වෙලා තියෙනවා මෙන්න මෙහෙමයි අපේ ගණනය කිරීම අවසන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේක එච්චර අමාරු මේ ගාණක් නෙමෙයි. සමාගම් ගාණ කියලා කිව්වට අමාරු ගාණක් නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. අපි ආයි 2017 ගණනය කිරීමෙන් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙනවා. එතකොට මේ වීඩියෝ එකේ තේරෙන්නේ නැති මොකක් හරි දැනක් තියෙනවා නම් හරි සමහර විට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති දැන් ඇති මේකේ. එහෙම මොකක් හරි තියෙනවා නම් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් मेसेज अहन इतना मे समागम गान लोक भयाकती गाण कलिमेंट पुलवांग गाण भय नव मे गाण हदन मानसिक हदनेंटे हदन पुलवा हे भाई अरे खौरवा उज्जले मे गाण अमारु मे गाण विलायन हदन मेक कुछ हेदुअ बैलेंस एहम कियलायकन रामुले आवत् මේක හදන්න වෙන්නේම නැහැ. හැබැයි අපි මේ ගාන හදන්න පටන් ගත්තේ. අපි මේ ගාන හදනවා. මේක ලේසි කියලා කියලා හිතාගෙන. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ඒ විදිහට මේක බැලන්ස් වුණා. එහෙනම් ඕගොල්ලොත් අර මේ පුළුවන් හදන්න පුළුවන් කියන මානසිකත්වයෙන් ඉන්න බය නැතුව. එතකොට මේ ගාන හදන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේම අපේ කලින් වීඩියෝස් බලුවේ නැත්නම් ඒවත් බලන්න. අපි ඊළඟට 2017 समागम करने के लिए मुझसे हमें शुभ दिवस सीरम देना है।